Welcome viewers. ඉතා සතුටින් 72 දෙසැම්බර් 5 වෙනිදා ඩේක්‍රේෂියා කියන බ්‍රිතාන්‍ය නෞකාවක් ඇට්ලන්ටික් සාගරයේ රළු කාලගුණය නොතකා ගමන් කරමින් තිබුණා. මේ නැවේ නාවිකයන්ට පෘතුගාලයට සැතපුම් 1000ක් පමණ බටහිරින් පිහිටි අසෝර ස්තූපත් අසලදී අතහැර දමන ලද වෙනත් නෞකාවක් දකින්නට ලැබෙනවා. ඩේක්‍රේෂියා නැවේ කපිතාන් ඩේවිඩ් මොර්හවුස් විසින් මේ නෞකාවේ මේරි සෙලස් කියලා හඳුනා ගන්නවා. ඒ වගේම මේ නෞකාව ඩේක්‍රේෂියා පිටවීමට දින 8කට පෙර නිව්යෝක් නගරයෙන් පිටත්වලා තියෙන්නේ ඉතා ජිනෝවා නගරයට යෑමට නියමිත කාල සීමාවට අනුව මේරි සෙලස් මේ වෙන විට ජිනෝවා වෙත ළඟාවී සිටිය යුතු නිසා කිසියම් ආපදාවක් වෙලා තියෙනවා කියලා හිතලා ඩේක්‍රේෂන් නෞකාව ගමන් මඟ වෙනස් කරලා මේරි සෙලස් නෞකාවට උපකාර කරන්න ළඟා වෙනවා. ඔවුන් නැවට ලං වෙන්න ඉස්සර රේඩියෝ තරංග මගින් සන්නිවේදනය කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ නෙවෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ වගේම දුරදක්නින් නැවේ කිසිවෙක් ඉන්නවද කියලා ඔවුන් නිරීක්ෂණය කරලා බලනවා. නමුත් කිසි කෙනෙක් නැව මත මේ නිසා සැකයෙන්ම කපිතාන් ඩේවිඩ් මේරි සෙලස් නෞකාවට ගොඩ වෙලා පරීක්ෂා කරලා බලන්න තීරණය කරනවා. ඒ නෞකාවට ගොඩ වෙලා බලනකොට ඔවුන්ට දකින්න ලැබෙන්නේ සියලුම දේවල් පිළිවෙලකට ඇති යාත්‍රා කිරීමට සුදුසු තත්ත්වයේ ඇති නෞකාවක්. ආහාර ගබඩ කාර්ය මණ්ඩලය ඇතුම් පවා පිළිවෙලකට තිබුණා. මිනිස්සු නැති බවට ඇති සලකුණු උනේ අතුරුදාන් වුණු ජීවිතාරක්ෂක බෝට්ටුවක් විතරයි. අනිත් ජීවිතාරක්ෂක බෝට්ටු එහෙමම තිබුණා. ඒ වගේම නැව් සිතියම සහ නැවේ මාලිමාව අතුරුදහන් තිබුණා. හොඳ තත්ත්වයේ තියෙන නෞකාවක් හැර යන්න කපිතාන් කෙනෙක් තීරණය කරයිද? එහෙම වෙන්නේ මේරි සෙලස් නෞකාවට සිදුුනේ මොකද්ද? ඒ නැවේ හිටපු නාවිකයන් අතුරුදහන් වුණේ කොහොමද? මේ මේරි සෙලස් නෞකාව වසර 150කට ආසන්න කාලයක් නොවිසඳුණු සාගර හා බැඳුණු අභිරහසක ආරම්භය වුණා. ඒකෙන තමයි අපි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. එහෙමනම් එන්න අද වීඩියෝකට යමු. සලස් නෞකාවේ කපිතාන් උනේ අත්දැකීම් බහුල කපිතාන් කෙනෙක් වන බෙන්ජමින් බ්‍රිග්ස්. ඔහුත් සමග කාර්ය මණ්ඩලයේ නාවිකයන් 7 දෙනෙක් කපිතාන් බ්‍රිග්ස්ගේ බිරිඳ සහ කුඩා දියණිය ගමනට එක් වෙලා තියෙනවා. මේ වෙළඳ නෞකාවේ අරමුණ වෙලා තිබුණේ කාර්මික මධ්‍යසාර ප්‍රවාහනය. මේරි සෙලස් කියන මේ නෞකාවට එතරම් යහපත් අතීතයක් තිබිලා නැහැ. මුලින්ම ඇමසන් කියලා නම් කරලා තිබුණු මේ නෞකාවේ පළමු කපිතාන් හදිසියේ මියගොස් තියෙනවා. තවත් අවාසනාවන්ත සිදුවීම් ගණනාවකින් පස්සේ මේ නැව මේරි සෙලස් කියන නමින් නම් කරලා තියෙනවා. 1872 දෙසැම්බර් 5 වෙනිදා ඩේක්‍රේෂියා කාර්ය මණ්ඩලය විසින් සෝදිසි කරන විට මේරි සෙලස් නෞකාව යටම තට්ටුවේ අඩි 3ක් පමණ උසට වතුර පිරී තිබිලා තියෙනවා. ඒ වගේම ක්‍රියාවිරහිත ලෙස වතුර පොම්පයකුත් තිබිලා තියෙනවා. නමුත් මේ වතුර මට්ටම මේරි සෙලස් ගමන් කිරීම අවහිර කිරීමට ප්‍රමාණවත් ජල මට්ටමක් නෙමේ. කාර්මික මධ්‍යසාර අඩංගු බැරල් 1801 කිසිදු හානියකින් තොරව තිබුණා. මාස 6ක පරිභෝජනයට තරම් ආහාර වගේම ජලයක් තිබුණා. මේරි සෙලස් නෞකාවේ අවසාන ලොක් සටහන නොවැම්බර් 25 වෙනිදා සටහන් කර තිබුණා. ඒකේ විශේෂ කාරණයක් සඳහන් වුණේ නැහැ. ඒ අනුව යහපත් තත්ත්වයේ තියෙන මේරි සෙලස් නෞකාව ඩේක්‍රේෂන් නාවිකයන් විසින් ජිබ්‍රෝල්ටාව වෙත රැගෙන එනවා. බ්‍රික්ස් වැනි පළපුරුදු කපිතාන්වරයෙක් හොඳින් තිබෙන නෞකාවක් හැර යන්න හේතුව මොකද්ද? ඔහුගේ නාවිකයන් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළාද? මේ නිසැලස් නෞකාව මූදු කොල්ලකරුවන්ට යටත් වුණාද? නැත්නම් දැවැන්ත බෝවලකුගේ පහරදීමකට ලක්ුණාද? නැත්නම් මේක පිටසක්වල ජීවින්ගේ ක්‍රියාදාමයක්ද? නැත්නම් නොදන්නා භයානක මොහොදු රකුසෙක් විසින් මේ නාවිකයන් පැහැරගත්තද? තවත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් විදියට මේ නැවේ තිබුණු කාර්මික මධ්‍යසාර බැරල් වලින් නිකුත් වූ දුම නිසා ඇති වූ පිපිරීමක් යන තර්කය ඉදිරිපත් වුණා. නමුත් මේ කිසිදු තර්කයක් ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි හමුුණේ නැහැ. 1884 වසරදී සුප්‍රකට ගත්කතුවරෙකු වන සර් ආත කොනන්ඩොයිල් මේ අභිරහස් නෞකාව පිළිබඳ කෙටි කතාවක් ප්‍රකාශයට පත් කරනවා. මේ කෙටි කතාවේ ප්‍රසිද්ධියත් සමග මේරි සෙලස් නෞකාවේ අභිරහස ගැන නැවත පරීක්ෂණ ආරම්භනවා. නමුත් ඒකෙනුත් කිසිදු වැදගත් සාක්ෂියක් හමුුණේ නැහැ. වසර 2002දී ඇන් මැග්‍රෙගර් නම් වාර්තා වැඩසටහන්කාරිණිය මේරි සෙලස් අභිරහස පිළිබඳ නැවත පරීක්ෂණ පවත්වනවා.
ඇය කීවේ රැස්වන ජලය ඉවත් කිරීමට යොදාගත් පොම්පිය ක්‍රියාවිරහිත වී තිබෝ නිසාත් ජල මට්ටම පිළිබඳ අවබෝධයක් නැති නිසාත් බ්‍රිග්ස් විසින් නෞකාව හැරයන්නට ඇති කියන එකයි ඇගේ මතය වුණේ. ක්‍රියාවිරහිත පොම්පිය හැරුණු විට වෙනත් වැදගත් සාක්ෂියක් හමුුණේ නැහැ. නොවැම්බර් 25 වෙනිදා මේරි සැලස් නෞකාවේ අවසාන ලොක්සටහන සහ ඉන්දින නවයකට පස්සේ ඒක සොයාගන්නකොට ඒ ස්ථාන දෙක අතර පරතරය ආසන්න ලෙස කිලෝමීටර් 800ක් පමණ තිබුණා. ජිබ්‍රොල්ටාවට පැමිණි පසු ඩේක්‍රේෂන් නාවිකයන් විරුද්ධව චෝදනා එල්ල වුණේ රක්ෂණ මුදල් ලබා ගැනීමේ අරමුණින් මේක ඔවුන් සිදු කළ ක්‍රියාදාමයක් යන සැකයෙන්. නමුත් ඒ චෝදනාව පවා පසුව බැහැර කෙරෙනවා. මේ සිදුවීමෙන් පස්සේ වෙනත් කපිතාන්වරයෙක් යටතේ මේරි සැලස් නෞකාව තවත් වසර 12ක කාලයක් සාගරයේ සැරිසරනවා. නැවේ අවසන් කපිතාන්වරයා වන පාකර් රක්ෂණ මුදල් වංචාවක් සඳහා හයිටිය ආසන්නයේදී ගල්පරයක උමනාවෙන්ම මේරි සැලස් නෞකාව හප්පනවා. ඒ තමයි මේරි සැලස් නෞකාවේ අවසන් ගමන වෙන්නේ. වසර 150ට ආසන්න කාලයක් ගත වෙලත් තවමත් විසඳන්න බැරි වුණු අභිරහසක් වෙන්නේ මේරි සැලස් නෞකාව අතහැර දමුවාද? එහෙමනම් ඒ ඇයි කපිතාන් බ්‍රික් සහ කාර්ය මණ්ඩලයට මොකද්ද සිදු වුණේ? වසර 150ක් ගත වෙලත් මේ ප්‍රශ්නවලට පිළිතුර දිකේ ෆ්‍රිමයින් unsolved. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරලා අනිත් අය සමගත් ෂෙයා කරන්න. මේ සිදුවීම පිළිබඳ ඔයාලගේ තියරිය පහලින් කමෙන්ට් කරන්න. හොඳම තියරිය අපි ඊළඟ වීඩියෝ එකෙන් පෙන්වනවා. එහෙමනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනනම් සුබ දවසක්.